YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ අපේ ජනවහරේ එන ලස්සනම ලස්සන උපමා කතාවක්. කතාවට යන්න කලින් මතක් කරන්න ඕනි ඔයාලා තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන රතු පාට subscribe button එක දැන්ම click කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. අපි මේ වගේ අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට බලන්න පුළුවන්. ඔන්න දුවේ පුතේ එක්තරා ගමකෙදරක බල්ලෙකුයි ඌරෙකුයි ජීවත් වුණා. ඌරුවගේ රාජකාරිය උනේ ගමරාළ විරඳාමේ ගෙන යන බඩු එහා මෙහා රැගෙන යාමයි. බල්ලට පැවරිලා තිබුණු රාජකාරිය උනේ ගමරාළගේ ගේ පරිස්සම් කරන එක. ගමරාළගේ ගෙදරට සොර සතුරන් ආවහම බල්ලා හයියෙන් ගුරලා ඕන පනලා දානවා. හැබැයි මේ ගමරාළ ටිකක් ලෝභයි. එයා මේ බල්ලටයි බූරුවටයි එතරම් හොඳින් සැලකුවේ නැහැ. හරියට කෑම දුන්නෙත් නැහැ. දවසක් බූරුව මෙහෙම කල්පනා කරනවා. ගමරාළගේ හැම බර වැඩක්ම කරලා දෙන්නේ මම. බල්ල කරන්නේ කාලා දවසම මුල්ලකට වෙලා නිදාගන්න එක තමයි. මේ බල්ල නැත්නම් ගමරාළ මට මීට වඩා හොඳට සැලකයි කියලා. එක දවසක් බල්ල කරපු වරදකට ගමරාළ බල්ලට තරවටු කළා. එදා දවසේ ගමරාළ බල්ලට කෑම දුන්නෙත් නැහැ. ඉතින් බල්ල දුකින් සහ අමනාපෙන් මුල්ලකට වෙලා දවසම නිදාගත්තා. මේ වැඩේට බූරුවට නම් හරිම සතුටුයි. බූරුව හිතුවා ඊට පස්සේ ගමරාළ බල්ලට වඩා ඌට හොඳින් සැලකයි කියලා. එදා රෑ මේ ගමගෙදරට හුරු රංචුවක් ඇවිත් ගමරාළගේ ගේ බිඳින නැස්ති වුණා. ගමරාළගේ ගේ ඉස්සරහා පිලේ මුල්ලක වකුටු වෙලා නිදාගෙන හිටපු බල්ලා හොරු රංචුව දැකලා නොදැක්කා වගේ අනිත් පැත්ත හැරිලා හොඳටම නිදාගත්තා. මේක දැකපු බූරුවා බල්ල ළඟට ආවා. ඇවිත් බල්ලගෙන් මෙහෙම ඇහුවා. යාළුවේ හොරු ඇවිත් ගමරාළගේ ගේ බිඳින ලෑස්ති වෙනවා. ඇයි බුරල උන්ව පනලා දාන්නේ නැත්තේ? ඇයි ගමරාළට හොරු ඇවිත් බව දන්වන්නේ නැත්තේ කියලා. එතකොට බල්ල කියනවා මම කොච්චර හැම හොරු පන්නලා ගමරාළගේ වස්තුව පරිස්සම් කරලා දීලා තියෙනවද? මේ ගමරාළට කොච්චර හොදක් කළත් කිසිම කෙලෙහි ගුණයක් නැහැ. එහෙම කියලා නැවතත් බල්ල වකුටු වෙලා නිදාගත්තා. එතකොට බූරුව හිතනවා මම කෑ ගහලා හොරු ආපුවව ගමරාළට දැනුම් දුන්නොත් ගමරාළ මට ආදරය කරයි. මට හොඳින් සලකයි කියලා. මෙහෙම හිතලා බූරුව සද්දෙන් කෑ ගහන්න පටන් ගත්තා. මේ සද්දෙට ගමගෙදර හැමෝම ඇහැරුණා. ගමරාළට හොඳටම කේන්ති. බූරුව කෑ ගහලා තමන්ගේ නින්දට බාධා කළා කියලා. ගමරාළ පොල්ලකුත් අරන් දොරත් අරගෙන ආවා. බූරුවට හරිම සතුටුයි. බූරුව හිතුවේ තමන්ගේ කෑ ගැහෙලට ගමරාළ හොරු ඇවිත් බව දැනගෙන හොරු පන්නන්න පොල්ලක් අරගෙන ඇවිත් කියලා. ඒත් බූරුව ළඟට ආපු ගමරාළ ඇයි මගේ නින්දට බාධා කළේ? කටවහගෙන ඉන්න බැරිද කියලා බූරුවට තදින් පහර දෙන්න පටන් ගත්තා. පහර පිට පහර වැදිද්දී බූරුව වේදනාවෙන් තවත් හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. මේ කලබලයට හොරු රංචුව පැනලා ගියා. හොරු ගැන නොදත් ගමරාළ තව තවත් හොඳටම බූරුවට පහර දුන්නා. බලන්න දුවේ පුතේ, තමන්ට අයිති නැති වැඩ කරන්න ගිහින් බූරුවට වෙච්ච දේ මේක අපි හැමෝටම හොඳ පාඩමක් නේද?